තමුන්නාසා හොඳින් දන්නවා 2016දී 2018දී තුල දැඩි නියඟ තත්ත්වයක් මුහුණ දෙන්නට සිදු වුණා. ඔක්තෝබර් මාසයේ ඇති කළ දේශපාලන අස්ථාවර භාවයක් නිසා රටේ ආර්ථිකය ඒ දින 52 තුලදී විශාල පසුබෑමට ලක් වුණා. පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ස්ථාවරයෙන් දෙමින් පවති ආර්ථිකයට නැවත දැඩි පීඩාවක් එහෙම නැත්තම් අභියෝගයකට ලක් වුණා. මේ සියලු අභියෝග මැද මිත්‍රවරුනි තවමත් රටේ ආර්ථිකය නොසෙලී ශක්තිමත් වර්ධනය වෙමින් පවතින්නේ පසුගිය අවුරුදු කීපය තුළ මේ රජය ඇති කරගත් ඒ වැදගත් වෙනස්කම් නිසා බව මම හිතනවා.